ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික සංස්කෘතියේ උරුමය බෞද්ධ ධර්මය. ඒක ධර්මය තුළින් අපේ රටේ වැඩිමනක් ජනතාව පමණක් නෙවෙයි අනිකුත් ආගම් අදහස් අපට ලොකු ආභාෂයක්, ශක්තියක්, ධෛර්යයක් ලැබිලා තියෙනවා කියලා කියන එකේ කිසිම වරදක් නැහැ. අපි අපේ කුඩා කාලේ ඉඳලා අපි අපේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න චාරිත්‍ර වාරිත්‍ර ගොඩාක් චාරිත්‍ර වාරිත්‍රවල බෞද්ධ දර්ශනයේන ඉගැන්වීම් පදනම් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ මේ සෙවණ අපට කුඩා කාලේ ඉඳලා ලැබිලා තියෙනවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රේෂ්ඨ දේශනාවල ඒ කැටි වෙලා තියෙන ප්‍රධාන පණිවිඩය අපේ ජීවිතයටත් බලපාන එක ගැන. ඒ නිසා අපි මේ රටේ බුද්ධ ආගම තමයි මේ රටේ ප්‍රධාන සංස්කෘතික දායාදයේ උරුමේ ප්‍රධාන හඳුනාරටිය ලෙස මම සලකන්නේ. ඒ නිසා මේ රටේ බෞද්ධ සංස්කෘතිය ශිෂ්ටාචාරය ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපි පිළිගන්නේ නැහැ කොයිම විදිහකටවත් ඒ සමහර දේශපාලන ශිෂ්ටාචාරයේ උදවිය ප්‍රකාශ කරන දේවල්. පළවෙනි එක අපි භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඇත්තේ අප තුළ ලොකු ආදරයක්, ගෞරවයක්. ඒ වගේම වහන්සේලා මේ රටට කරන සේවය අපි ඉතාමත් ඉහලින් අගය කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින්නට අවශ්‍යයි. ඒ නිසා වහන්සේලා කලබල වෙන්න එපා. ඔය එක මන්ත්‍රි කෙනෙක්, ඇමති කෙනෙක් ඒගොල්ලන්ගේ ඔළුව නරක් වෙලා තියෙන කතාව. මේ රටේ සියලුම දෙන මොන ආගමක් නැවුවත් මේ රටේ උරුමය බෞද්ධ උරුමය බව අපි සත්සුදස්සේ පැහැදිලිවම පිළිගන්න. ඒක කාටවත් අපිට වෙනස් කරන්න ඕනේ කමක් නැහැ. මම දන්නවා මේ සමහර අය අද ලෝකයේ අනාගමික සංස්කෘතිය හිස මුදුනේ තියාගෙන කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ අය ඒ පුරුදු ලබාගෙන තියෙන්නේ ඔය යුරෝපාන්තරයේ රටවල්වල සැරිසරන. ඒවලට ගිහිල්ලා ඒවලින් තමයි ඔය ආභාෂය ලබන්නේ. ආගමක් නැති ලෝකයක ජීවත් වෙන පුරුද්ද. ඒක බටහිර ලෝකයේ තියෙන දෙයක්. බටහිර ලෝකයේ වහන්සේලා සැරිසරලා තියෙන වෙලාවලදී දැකලා ඇති ඒගොල්ලෝ ආගමක් අදහන්නේ නැහැ. බටහිර ලෝකේ ක්‍රිස්තියානි ලෝකය කියලා කිව්වට ඒකේ ක්‍රිස්තියානිකමක් ඇත්තේම නැහැ. ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි මේ වගේ රටක බොදුනු සංස්කෘතියේ පසුබිම තුළ අපේ ආගම් අදහන්නට අපිට ලැබිලා තියෙන නිදහස තිබුණා. ඒ නිසා අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කතාවලට අපි එච්චරම කලබල වී යන්නේ නැහැ. ඒ වගේම මම ලැජ්ජා